කාර්යබහුල මට තරණකම වගේම සමේ පැහැ රැකගන්න සම ආරක්ෂා කරගන්න උදව් උනේ ග්ලෝකලජන්. පහසුවෙන් හදාගන්න විවිධ විදිහට රස විඳින්න පුළුවන් හොඳ සුවඳක් පැහැයක් රසයක් තියෙන ග්ලෝකලජන් දැන් මගේ හොඳ මිතුරිය. හැමෝම කැමති ඉන්දියන් කැමරස්ට. ඉතින් ඉන්දියන් කැමරස්ට කන්න කැමති ඔයගලන්ට ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ඉන්දියන් කැම ජාති තුනක් හදන හැටි. එහෙනම් ඒවයි ගණන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන්න මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. ගාලික් මෂරූම් මසාලා. ඉන්දියන් රසට කැමති හැමෝටම ඉතාම ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ ගාලික් මෂරූම් මසාලා. සුදු ලුණු, තෙල්, ලුණු, මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු, සූදුරු, තක්කාලි, බටන් මෂරූම්, තක්කාලි පියුරි, කොත්තමල්ලි කොළ, මිටිකිරි එකතු කරගෙන නිවසේදීම වෙනස්ම රසකට හදාගෙන ඔබට රස බලන්න පුළුවන්. ස්ප්‍රින්ග් රෝල්ස්. අපි හැමෝම කැමති ස්ප්‍රින්ග් රෝල්ස්, ඔලිව් තෙල්, බිත්තර, ලුණු කුඩු, මිරිස් කුඩු, නැවුම් කිරි, තක්කාලි පියුරි, රතු අමු මිරිස් තෙල්, කොත්තමල්ලි කොළ, ස්ප්‍රින්ග් රෝල් ෂීට්, බිත්තර සුදු මද, පාස්ලි එකතු කරගෙන නිවසේදීම ඉක්මනින්ම හදාගන්න පුළුවන්. සේවරි චපාති. සේවරි රසට කැමති අයට ගැළපෙන මේ සේවරි චපාති සුදු ලුණු, තක්කාලි පියුරි, ලුණු කුඩු, බටර්, ආටා පිටි, පාන් පිටි, මද රසනේ ජලය එකතු කරගෙන නිවසේදීම හදාගෙන ඔබට රස බලන්න පුළුවන්. මසාලා එකක් කිව්වම අපිට එක එක විදියට හදන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි garlic and mushrooms එකතු කරගෙන garlic mushroom මසාලා එකක් හදන හැටි. දන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා සුදු ලුණු. සුදු ලුණු අපි කපන්නේ නැහැ මේ විදියට අපි සුදු ලුණු කරි එකකට ගන්න විදියට බික් විදියට තමයි ගන්න ඕනේ. අපිට අවශ්‍ය වෙනවා සුදු ලුණු බික් 25ක් විතර pan එක ලිපේ තියලා අපි ඒකට එකතු කර ගන්නවා තෙල්. ඉස්සලාම අපි සුදු ලුණු ටික බැද ගන්න ඕනේ. තෙල් ටික රත් වෙනකන් අපිට පුළුවන් ලුණු ගෙඩියක් කපා ගන්න. ඉතින් ලුණු කපද්දි අපි ටිකක් පොඩියට කපා ගත්තොත් අපිට හොඳයි. ඒක නිසා මේ විදියට chop කරගෙන විදියට තමයි කපා ගන්න ඕනේ. සාමාන්‍ය ඉන්දියන් කෑමක් වුණාම ලුණු එහෙම ගොඩක් දාන්න ඕනේ. ඉතින් ඒක නිසා ලුණු මම ගෙඩියක්ම එකතු කරගන්නවා සුදු ලුණු බික් 25කට. ඒ වගේම අපි පොඩියට chop කරොත් අපිට ඒකේ flavor එක ටිකක් වැඩියෙන් අරගන්න පුළුවන්. මේ විදිහට කපාගෙන අපි ලෑස්ති කරගමු. තෙල් ටික රත් වෙනත් එක්කම සුදු ලුණු ටික අපි බැද ගන්න ඕනේ. සුදුනු ටික බැදෙනකොට මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු, තේ හැන්දක්, තුන පහ, තේ හැඳි භාගයක්, ලුණු කුඩු, තේ හැඳි කාලක්. සූදුරු, තේ හැන්දක්, කපාගත් ලුණු ටිකත් එකතු කරගන්න. තක්කාලි ගෙඩියක් අපි මේ විදිහට කපා ගන්න ඕනේ. ඒ වගේම බටන් මෂරූම්ස් අපි ලෑස්ති කරගමු. මේ ටික කලවම් කරලා. සුදු ලුණු තව බැදෙන්න මේ විදිහට තියා ගන්න ඕනේ. ඉතින් අපි ගින්දර ටිකක් අඩු කරලා තියාගමු. බටන් මෂරූම් අපිට ස්ලයිස් කරන්න පුළුවන්. බටන් මෂරූම් සුදු ලුණු බික් 25කට
පහලවක් විතර එකතු කරගන්න පුළුවන්. මොකද ඒක ප්‍රමාණය ටිකක් ලොකු නිසා. මෂ්රූම්ස් ටිකත් අපි එකතු කරගමු. සුදුළුණු ඒ වගේම බටන් මෂ්රූම්ස් කියන්නේ ගොඩක් හෙල්දි ආහාර. ඉතින් ඒ වගේ දේවල් අපිට බත් එක්ක ඒ වගේම රොටි නාන් ජාති එක්ක ආහාරයට ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතුරු බටන් මෂ්රූම්ස් ටිකත් අපි එකතු කරගමු. ඊට පස්සේ නැවතත් අපිට ලිප චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. සුදුළුණු ටික ඉස්සලාම බැදුනම තමයි අපිට මේක හොඳටම හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද සුදුළුණු හයයි. ඉතින් කලින් කුක් වුණාට පස්සේ තමයි අපි බටන් මෂ්රූම්ස් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කාලි පියුරි මේස හැඳි දෙකක්. කපාගත්ත තක්කාලි ගෙඩිය එකතු කරලා අපිට කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට කොත්තමල්ලි කොළ එකතු කරගන්න ඕනේ. මේ වගේ අහුරක් අපි එකතු කරගන්න. ඉතින් ඉන්දියන් කෑම කිව්වම කොත්තමල්ලි කොළ අනිවාර්යෙන් අපි එකතු කරගන්න ඕනේ. මේ විදිහට හදාගත්තට පස්සේ අපි මේකට මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරගත්තට පස්සේ අපි නැවතත් ලිප අඩු කරගෙන හැඳි ගාමින්ම කුක් කරගන්නවා. ඉතින් මේ විදිහට ග්‍රේවි එක හිඳෙනකොට අපිට ලිප් ඔෆ් කරලා ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ලිපෙන් ඉවතට ගන්න කලිනුත් අපි නැවතත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් එකතු කරගන්න ඕනේ. ඉතින් සුදු ලුණු ටිකක් තැම්බිලා ඒ වගේ මෂ්රූම්ස් ටිකක් කුක් වෙලා ඊපස්සේ අපි ලිපෙන් ඉවතට අරගෙන සර්ව් කරන්න යන ඩිෂ් එකට එකතු කරගන්න. හොඳ ඉන්දියන් සුවඳකුත් එනවා. ඔගලන්ට මේ වගේ කෑමක් හදාගත්තොත් බතක් එක්ක හරි රොටි ජාතියක් එක්ක උනත් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගාලික් ඇන් මෂ්රූම් මසාලා කරි එකක් ඔගලන්ටත් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්. ස්ප්‍රිං රෝල්ස් කිව්වම අපි එක එක විදියට ෆිලින්ග්ස් දාලා තමයි ස්ප්‍රිං රෝල්ස් හදන්නේ. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ ස්ක්‍රැම්බල් ලෙග්ස් මසාලා එකක් යූස් කරලා ඉන්දියන් ස්ටයිල් එකට ස්ප්‍රිං රෝල් එකක් හදන්න. ඉස්සෙල්ලාම අපි ස්ක්‍රැම්බල් ලෙග්ස් ටික හදාගමු. පෑන් එක ලිපේ තියලා මම ඒකට එකතු කරගන්න ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගෙන අපිට අවශ්‍ය වෙනවා බිත්තර 3ක්. අපි බිත්තර ටික මේ විදියට කඩා ගන්න ඕනේ. බිත්තර ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ලුණු කුඩු, තේ හැඳි කාලක්, ගම්බිරිස් කුඩු, තේ හැඳි කාලක්, මිරිස් කුඩු, තේ හැඳි භාගයක් එකතු කරලා
ෆ්‍රෙෂ් මිල්ක් එක්ක අපි මේ බිත්තරේ ස්ක්‍රැම්බල් කරගන්න ඕන. අපි ඉස්සලාම බිත්තරේ කුක් වෙන්න දුන්නා. ඊට පස්සේ තමයි අපි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන ස්ක්‍රැම්බල් කරන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි හොඳට බිත්තර ටික කැඩෙනකන් කුඩු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට කිරි ටික හිඳෙනකන් අපි කලවම් කරන්න. ඉතින් අතරතුර අපිට පුළුවන් මේකට එකතු කරගන්න තක්කාලි පියුරි තේ හැඳි දෙකක් රතු අවමිරිස් කරලක් අපි සිහින්ව කපා ගන්න ඕනේ. කොත්තමල්ලි කොළ පොඩියට කපලා මේස හැන්දක් විතර එකතු කර ගන්න ඕනේ. මේ විදියට තමයි අපි එක්ස්ක්‍රැම්බල් ෆිලින් එක හදාගන්නේ. ඉතින් මේ විදියට අපි එක්ස්ක්‍රැම්බල් එක හදාගත්තට පස්සේ ලිපෙන් ඉවතට අරගෙන අපි බෝල් එකකට දාමු. තෙල් තාච්චියකට තෙල් එකතු කරගෙන අපි රත් වෙන ලිපේ තියාගන්න. තෙල් ටික රත් වෙනකන් අපිට පුළුවන් රෝල්ස් ටික ඔතා ගන්න. स्प्रिंग रोल शीट अरगेन अपट आवश्यन इतर सुधुम सलाम अफी ब्रश मे विद्यट इकन हदागत अपे एग फिलिंग मे विद्यट तीयल ඉතින් මේ විදියට අපි අපිට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගෙන දෙපැත්තට නවලා තෙල් ටික රත් වෙනවත් එක්කම අපිට පුළුවන් අපි හදාගත්ත එග් ස්ප්‍රින්ග් රෝල්ස් ටික ෆ්‍රයි කරගන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉක්මනට බැදෙන නිසා අපි ලිප ළඟම ඉන්න ඕනේ. එවගේම අපි ඔක්කොම ටික හදාගෙන අපිට එකපාර ෆ්‍රයි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆිලින් එකක් අපිට ලේසියෙන් එවගේම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් ඔගලන්ටත් හිතුන ගමන්ම මේ වගේ හවසට තේ මේසයට එග් ස්ප්‍රින්ග් රෝල් එකක් ගෙදරදීම හදන්න පුළුවන්. तो गांड पेन ऐसी स्प्रिंग रोल्स की आने एक मनी में बैठने का गुड स्प्रिंग रोल शीट टेका हरी मधुनी तो आप इटे ठाक काले वितर गानों पड़ा इतने विधि टे फ्राई कर गाते र पास से आप इसर्व कराने आना प्लेट टेक टे एक तो कर गानों पड़ा ඉතින් ඔයගලන්ටත් මේ වගේ රසම රස ක්‍රිස්පි එග් ස්ප්‍රින්ග් රෝල්ස් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්. අපි කාරි හේකුත් හැදුවා. ඒ වගේම ඇපටයිසර් හේකුත් හැදුවා. දැන් මම ඔයගලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි සේවරි චපාති එකක් හදන්නේ කියලා. හදන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙන සුදු ලුණු
පොඩියට chop කරලා තේ හැඳක්. තක්කාලි පියුරි තේ හැඳක්. ලුණු කුඩු තේ හැඳි භාගයක්. බටර් මේස හැඳක්. මේ සියරම අපි ඉස්සලාම mix කරගන්න ඕනේ. මම මේකට එකතු කරගන්න ආටා පිටි කෝප භාගයක්. පාන් පිටි කෝප භාගයක්. එක හා සමාන. දැන් මම මේක අනා ගන්න ඕනේ අතේ නොඇලෙන පදම එනකන්. ඉතින් වතුර එකතු කරගන්න ඕනේ. වතුර කිව්වම අපි වතුර එකතු කරගද්දි ලාරස්නේ වතුර තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේක හොඳට අනා ගන්න ඕනේ. මොකද අපිට ඒක නැත්තම් වතුර ටික වැඩි වෙයි. මේ විදිහට හොඳට අනාගතට පස්සේ තමයි අපි වතුර ලාරස්නේ වතුර ටික ටික එකතු කරන්නේ. ඉතින් මේ විදිහට soft dough එකක් තමයි ඔයගලන්ට හැදෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය size එකට කුඩා බෝල හදා ගන්න ඕනේ. අපිට චපාති 4ක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි pan එක ලිපේ තියලා palm පිටි ලෑල මත මේ විදිහට දවටලා චපාති ටික rolling pin එකක් ආදරේ තුනි කරගන්න ඕන. ගොඩක් තුනියට රෝල් කරගන්න. අපිට රොටි ප්‍රෙස් එකක් තියනවා නම් අපිට එකම සමාන සයිස් එකට තුනි කරගන්න පුළුවන්. ඉතින් මේක ලස්සනට රවුන්ඩ් එජ් එකක් එන්නේ නැහැ. ඒකට හේතුව අපි සුදු ලුණු chop කරලා දාගත්ත නිසා. ඉතින් ඔයගලන්ට ලස්සන රවුම් හැඩයකට ගන්න ඕනේ නම් සුදු ලුණු ටික පේස්ට් කරලා ගන්න ඕනේ. මේ විදිහට තුනි කරගත්තට පස්සේ අපිට රත් වෙච්ච pan එකේ පුච්ච ගන්න පුළුවන්. මේ විදිහට cook වුණාට පස්සේ අපිට අනිත් පැත්ත හරවන්න පුළුවන්. අපි තෙල් මොකුත් එකතු කරගත්තේ නැහැ. pan එක රත් වුණා විතරයි. අපි මෙතනදී ආටා පිටි පාන් පිටි දෙකම එකතු කරගත්තා එක හා සමානව. ඉතින් පාන් පිටි විතරක් දාලා හදාගන්න පුළුවන්. හැබැයි ආටා පිටි කියන්නේ ගොඩක් ගුණ පිටි වර්ගයක්. ඒක නිසා අපිට ආටා පිටිත් මිශ්‍ර කරගත්තොත් මං හිතනවා ගොඩක් අය කැමති වෙයි කියලා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කන චපාති එක සුදු පාටට හුරුයි. අපි තක්කාලි පියුරි එකතු කරගත්ත නිසා අපේ ඩෝ එක රතු පාටට හැදුන නිසා අපේ මේක සේවරි කලර් එකට තමයි චපාති එක හැදෙන්නේ. ඉතින් මේ විදිහට අපි පුච්ච ගත්තට පස්සේ අපිට පුළුවන් ඉතින් මේ විදිහට චපාති ටික කපා ගත්තට පස්සේ අපිට පුළුවන් ඕනම කරි එකක් එක්ක සර්ව් කරන්න. ඕගලන්ටත් මේ විදිහට චපාති හදලා රස බලන්න පුළුවන්.